සාගරය කැළඹෙන දැන් සිනමා ශාලාවල මිනිහා විතරක් නෙමෙයි මාට් වෙලා තියෙන සුඛ. මිනිහගෙන් ප්‍රශ්න කරද්දි මේ ටැක්ස් කතාව ඔක්කොම එළියට ඇවිල්ලා. එහෙනම් ඉතින් ඉවරයිනේ. දැන් අපේ කම්පැනි එක ගත්තොත් සුඛ. මම කිසිම දෙයක් හංගලා නැහැ. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙකුට අපේ account check කරලා බලන්න පුළුවන්. ඒක ඇත්ත සර්. හම්බ කරන මිනිස්සු බදු ගෙවන්න ඕනේ. මේ රට දුවන්නේ බදු වලින්. ඔය කවුරුත් වංචා කරනවා සර්. බදු කියන්නේ සමාජ සේවය. ඒ වුණාට ඉතින් ඔක තේරුම් ගන්න තියෙන්නේ කීයෙන් කී දෙනාද? මට රට හදන්න බෑ සුග. හැබැයි මගේ සීමාව ඇතුලේ කිසිම කෙනෙකුට හොරකම් කරන්න මම ඉඩ තියන්නේ නැහැ. ඊළඟට තව ප්‍රශ්නයක්. ඒ මොකද සර්? මේ කෙවින් රේණුගත් එක්ක බිස්නස් එකක් පටන් ගන්න හදනවා. මේ රේණුක කිව්වේ අර අපර්ණගේ හොඳම යාළුවගේ හස්බන්ඩ් දුලිකගේ. ආව මොනවා කරගනේද කියලා මට හිතා ගන්න බෑ සුග. මේ දැන් ඉතින් ඇත්තටම මොනවද සර් කරන්න යන්නේ? එහෙම කිසිම අයිඩියා එකක් නැහැ. දන්නවනේ ඉතින් අපේ කෙවින්ගේ හැටි. හැබැයි ඉතින් උඩ මොනිටර් ගන්න වෙයි නේද සර්? නැත්නම් ඉතින් මොනවා කරගනින්ද දන්නේ. සීරටම කලින් මම කල්පනා කළේ මේ රේණුකත් එක කතා කරලා හිටියොත් හොඳයි කියලා. ඔව්. ඒක හොඳයි සර්. මේ තියෙන දේවල් බලාගෙන ඉන්න කිව්වම මිනිහට ඕනේ තනියම වැඩ පෙන්නන්න. හැබැයි ඉතින් එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්න එකත් හොඳයි. අන්තිමේට ඉතින් මට කීයක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. මල්ලි. අනක්කා. මොකෝ දෙන්නත් එක සිං කරනවද? වැඩි මොන වැඩේද මල්ලි? ඇයි අනේ අර ෆොටෝ එකේ වැඩේ ඇඩ්‍රස් එකක් කොහොමද කිව්වේ? කමන්නේ මල්ලි. අයියා ආවම අයියට මේක බලන්න කියමු. අනිත් එක ඉතින් වට මෙලෙඩ ගානේ හොයන්න බෑනේ. මේ අයියා කෝල් කරනවා. හා හා හා. හෙලෝ. දැසයි. මට තේරෙන්නේ ඇයි මං ඔයාගෙන මෙච්චර වද වෙන්නේ කියලා. මං දන්නවා. මං දැන් ඔයාට වදයක් වෙලා තියෙන්නේ. එහෙම නෑ රදීෂා. එහෙම වුණත් මට ඔයාව අතාරින්න බෑ විහස්. ඔයා හිතන වැඩි. ඇයි මාව මග අරින්නේ? කවුද මම? ඔයා තමයි. ඔච්චර කියවන්නම මොකද්ද කළේ රදීෂා? තුෂි මං ගැන වාට වැරදි කියනවනේ. ඇයි අපි කතා කරන හැම වෙලේම තුෂි වැදලා ගන්නේ? තුෂි තමයි ආව මගෙන් ඈත් කරන්නේ. ඔයා හිතනවා තුෂිට එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි විහස්. මං නම් ඉස්සර වගේ තමයි. මම වෙනස් වෙලා නැහැ. මේ ඔයා තමයි ළඟින්දලා මාත් එක්ක පැටලෙන්න ගන්නෙ. අමතක කරන්න එපා විහස්. මොරිස් අංකල් අපර්ණා ආන්ටිව මැරි කළාට පස්සේ ඔයයි තුෂී කෙවිනුයි සහෝදරයෝ වෙනවා. හිනාවෙන්න මං සීරියස් කිව්වේ. හරි හරි ඉතින් ඒක එහෙම වුණාවේ. මොකද්ද ප්‍රශ්නේ?
verify කරන්න මොකක්ද තිබ්බා ඒක පොඩ්ඩක් බලන්න ඕන. හරි. අපි වැඩේ බලාගමුකෝ. යගේ වෙනසක් පේන්නේ නැද්ද? මොකද්ද? එයා කවුරු හරි ගැන හිතනවා වගේ දෙයක්. මට පේන්නේ අපේ අයියා රදීෂට කැමති. ජෝක් නෙමෙයි විහස්. මං සීරියස් කියන්නේ. කෙවින්ට එහෙම දේවලුත් හිතනවද? අයියා මෙහෙ ආවේ රදීෂා හින්දා. ඉතින් එහෙම දෙයක් වුණොත් හොඳයිද? මොකද්ද ඔයාට ඉගෙන කියන්න තියෙන්නේ? කෙවින් රදීෂර කැමති නම්, රදීෂ කෙවින්ට කැමති නම් මට ඉතින් කියන්න දෙයක් නැහැ නේ. ඔයාට දුක හිතෙයිද? ඒ නෑ. රදීෂ මට කියලා තියෙනවනේ. එයා ඔයාව මැරි කරන් ඉන්න කියලා. ඒවාව අවසන් කියන දේවල් දුෂි. මතකනේ ට්‍රිප් එක ගිය වෙලාවේ බීච් එකේද කිව්ව දේව? රදීෂේම තමයි. ඒත් මං හිතන්නේ රදීෂා කෙවින්ව එක කෙනෙක්ට කැමතිවි කියලා. ඇයි? එයා ඉතින් 아무 දෙයක් හිතන කෙනෙන්නේ. කෙවින් ඉන්න විදියට රදීෂා කැමති නැහැ. එයා කැමති වාට. රදීෂයි මායි පොඩි කාලේ ඉඳලා යාළුවෝ තුෂි. පවුල හැමෝටම හරියන වැස්ලින් මිලිලීටර 100 දැන් රුපියල් 450ට. බලන්නකො මුගේ කපටික. දැන් එතකොට රදේෂ ඇත්තට මෙහෙම දෙයක් කරාද? ඒක තමයි යන්නේ මට හිතා ගන්නත් බැරි. මේ මුංගේ මොලත් එක්ක අපිට හැරෙන්නවත් බෑනිවා. තේකනේ. ඔය ඇමරිකන් කාරියට නම් කොහොමත් කැමති වෙන්නේ නැහැ කී කී හිටියේ. අපේ රේණුකත් මාර වෙල්කම් එක ගන්න දුන්නේ ඔසාමා බිල්ලාඩන්ට. කවුද? ඇයි බං ඇමරිකාවේ ජනාධිපතිනේ. අනේ මේ ඒ ජනාධිපති නෙමෙයි. මේ ත්‍රස්තවාදීෙක්. හරි හරි. මේ ආපු එකත් ත්‍රස්තවාදීෙක් වගේ එකෙක් තමයි. අම්මෝ මිනිසුන්ට අපහාස කරන්න නම් උපන් හපන් නේ. කාගෙද දන්නේ මම ඔය ඉගෙන ගත්තේ. මේ ඊට පස්සේ මොකද උනේ? ඉතින් කියන්නේ ඉතින් ඊට පස්සේ කෙවින් කෝල් කළා රේණුකට කියලා මේ රදීෂව කාටවත් කසාද බඳින්න එපා කවදා හරි කසාද බඳින්න එයා කියලා. ඒ දරුවෝ දිනු වෙලා තියෙන තරම්. ඊට පස්සේ දෙව ඕක ආපු රේණුකට කොහොම හරි අර නල්ලි උඩ තියාගෙන හිටිය සුද්දව පාපිසියට විසිකුණා. මබුල කැන්සර්. මේ රේණුක කෙවින් පුතා ගැන බලාපොරොත්තු තියාගන්නේ දන්නේ නැහනේ. මේ විහිළුවට කිව්වට ඌ ඇත්තටම හිතේ තියෙනවද දන්නේ නැහැ බං. මං නම් හිතන්නේ. එහෙම දැක් තියෙනවා නම් රදීෂදෝ ඒක කවදාකවත් වගෙන් හංගන්නේ. ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් ඕකුන් මෝරන්න මෝරන්න තමයි ඔවුන්ගේ කපටිකම් වැඩි වෙන්නේ. අපිත් ඉතින් මේ වයස පව් කරන්නේ සහෝදරී. හැබැයි
Kevin Radeshat itu kan badi puru kata karena kela matap peuna. Ekne kian niti. Tan lama ini modern ya dulu. Ani kok homade ak hanggang karan nitne. Eh unar matap bayar. Reno kehina mau mau itu loko keliu Morris geng ngahide kira. Radeshat dua ter. Owen emak kollegi hidup anu dulu. Kela lastenai kune hapat. Deh ini kela kisimu dekeng adu padu ak nane. Mai kelih mata mai, wajib kollat teh mata mai. Me, Kevin, Radesha itu atur mahadri dana ni. Me, kami mau gula katakan, mami balang ini, oya agi leli kerbau, oya kita tebal ni, mana ada ni kira ni. Magi leli vala, na anang, kocir deh adu dulu. Aida ngapa ini me disir katau ni? Iya, I think me serius kiwa katanya me ni dulu. Oma titing, oke Kevin, bagi anak guna nanti buat itu nama Mike lo mandiin, nih, hande. Mandan, nani, oke waktu salak buidih ekali. Eh, ada ting, sadar nih, itu teh nani dole. Hari hari me, oya ayam sudah keran nih nipa. Ani tega mat wedati rame mal kada kadi inne bilahane matel. Oh, me hari wedak nih. Dan mama tuh ada call kere. Hari hari, me. Eh, nam magi kelo pariswim balagani nenda mihonde. Bye. Bye. Handun madena Wesleyan High School. Mililiter 40 dan rupiah 150kata. Kahaga no, maraga no, huraga no. Kau kerja di mana kau apa itu? Ada apa? Ada apa? May I come in, sir? Yes, you may. Sir, may I come in, sir? Apit ganne pulang tadi ini. Pardon, sir. Sugat mukut kita. Mata nama yang pas dina maksud. Saya tak mahu tinggal keran do. Ini tak pas dina kamu. Mela memang. Mati tu yang mehata mai sir. Ini kan itu hiteti aja ni Nokia ne. Kevinar pala hari ni kau. Tushi, produk kano gak ha indo kerana diisha. Tapi apa beda aku ni? Kevinar pala hari ni kau. Mata aku na, aku na nangi ti nyan na. Diisha. Hello ayah.
ආවෝ වෙනවා. නෑ මෙතන පොඩි වැඩක් කර කර හිටියෙ. හරියන. කරන්නේ පාරාදීෂා දැන් මොකද මං කරුවෙත් මේක තුෂීලාගේ ගෙදර හිටි කෙවින් මට තුෂීට එන්න කියන්න කිව්වා මං ඇවිත් තුෂීට ඒක කිව්වා මොකද ඒක තියෙන වැරද්ද මේක කියන විදියක් තියෙනවා අනේ මට කියා දෙන්නකො කොහොමද තුෂී බබා ස්වීට් හාර්ට් මැනික අන්න ආඩ සුදු අය එන්න කියන්න කිව්ව මැනික. එහෙමද කියන්න ඕන? බෙහෙත් ටයක් ගන්න. ලෙඩක්. අත්තද? කොයි වෙලෙත් තරහින් පිටු පිටින් ගිනි ගන්නවා. ඔන්ලයින් බිස්නස් කරනවා කියලා පියානෝ එක අතරින්ගගෙන ඉඳලා හරියනද? ලබන සතියේ මම රෙජිස්ට්‍රේෂන් එක ගලහස් කරන්න. ඒක නෙවෙයි. දැන් යත් ගිහිල්ලා ඔයත් ගියාම මට මාර වැඩේ තමයි වෙන්නේ. මට ඔයාගේ කිසි දෙයක් ඕනේ නැහැ නලින්. මගේ එක කොණ්ඩ කට්ටක් හරි එළියට දාලා තිබ්බොත් බලාගන්න මම කරන්නේ.